ගයාන් ගුණවර්ධන කියන්නේ කලාවට ඕපපාතික චරිතයක් නෙවෙයි. ඉපදෙනකොටම පිය උරුමයෙන් මෙහෙරි කටහඬක් හිමි ගායනයේ දක්ෂතා රැගෙන ඔහු ඔහුගේ දක්ෂතාවෙන් රංගන නිවේදන හැකියාව උපමට්ටම් කරගත් චරිතයක්. කලා ජීවිතයේ වගේම ඔහු ගැන තොරතුරුයි මේ. ගායකයෙක් විදියට සමාජගත වුණු ගයාන් දැන් නළුවෙක් හා නිවේදකයෙක් විදියට තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. ඒ ඇයි ගායකියාව අමතක කරලා නෙවෙයි. ගායනයට සම්බන්ධ වුණේ 2016 වර්ෂයේ වුණාට මම මුලින්ම ගීතයක් සමාජගත කරන්නේ 2008 වර්ෂයේ. ඊට පස්සේ වැඩිපුර කාලයක් රංගනයට වගේම නිවේදනයට යෙදෙව්වා. ඒ නිසා ගීත කරන්න බැරි වුණා. මේ වේති ටෙලිනාට්‍ය 8ක් කරලා තියෙනවා. ඉන් 4ක් විකාශය වීමට නියමිතයි. අලුත් ගීත ජනගත කරන්න අදහසක් නැද්ද? දැන් නම් ගීත එළිදක්වන්න හොඳම කාලය කියලා හිතනවා. මේ වෙද්දි ගීත තුනක වැඩ කටයුතු ආරම්භ කරමින් ඉන්නවා. මේ මාසේ ගීතයක් කරනවා. ඒ ගීතයට රූප රචනාවක් කළා. ඒකේ මාත් එක්ක ඉන්නේ පූජනී භාග්‍ය. ඊට අමතරව කරන ගීත දෙක සැප්තැම්බර් ඔක්තෝබර් එළිදක්වන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කොහොමද? රෝඩ්ස් තමයි නම. මනුජ ශම්මි සෙවුනෙත්, රෙහාම් දසිත් ඉඳුවර, සචින් තමයි සමාජිකයින්. මෙයාලා දක්ෂයි. විවාහ මංගල උත්සව වලට අපේ සංගීත කණ්ඩායමට ආරාධනා ලැබෙනවා. ඒ වැඩත් කරගෙන යනවා. ඒ වගේම මම ශබ්ද පරිපාලන ඉංජිනේරුවෙක් හැටියට කටයුතු කරනවා. මට නුගා කියලා ශබ්දාගාරයක් තියෙනවා. ඇකඩමියක් තියෙනවා. එහි වැඩත් කරනවා. මේ දවස්වල ආදරේ විඳිනවා කියලා ආරංචියක් තියෙනවා. ආදරේ විඳිනවා. අම්මා තාත්තා විතරක් නෙවෙයි රසිකයන්ගෙන් පවා ආදරේ විඳිනවා. විරහත් උපරිමෙන් විඳලා තියෙනවා. විරහව විඳලා නැති කෙනෙක් නැතුව ඇති මේ ලෝකේ. පූජනීය භාගය එක්ක තියෙන සම්බන්ධී විශේෂ එකක් නේද? මගේ ජීවිතේ සාර්ථකත්වයේ අරන් ආව කෙනෙක් තමයි පූජනීය කියන්නේ. මගේ කලා ජීවිතේ සමීපම කෙනා එයා. මගේ අදහස් වලට එයාගේ අදහස් ගැලපෙනවා. ඒ වගේම මගේ හොඳම මිතුරියක් සහෝදරියක් එයා තමයි. ඒ තරම් හොඳින් ගැලපෙන කෙනෙක් විවාහ ජීවිතේට නොගැලපෙන විදිහක් නෑ නේද? විවාහයට සුදුසුයි කියලා හිතුනොත් පූජනීය එක්ක විවාහ වෙනවා. 2019 වර්ෂයේ හුස්මක් තරමට ටෙලිනාට්‍යයේදී තමයි එයා වාශ්‍රය කරන්න ලැබෙන්නේ. එයා ඒ දවස්වල මට කිව්වා ආයෙමත් ගීතයක් කරන්න කියලා. ඒ විදිහට කරපු ගීතයක් අතිශය ජනප්‍රිය වුණා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ ඒ ගීතය. ඒ නිසා පූජනීයමට විශේෂ කෙනෙක්. ඒ වගේම නිතරම මාව මොටිවේෂන් කරන කෙනෙක් මගේ කලා ජීවිතේට. මව්පියන් කියන්නේ නැද්ද කල වයස හරි දැන් විවාහ වෙන්න කියලා? තවම නැහැ. මගේ තාත්තා මට වයස අවුරුදු 10 දී තමයි අන්තිමට මට ගහලා තරවටු කළා තියෙන්නේ. එදායින් පස්සෙට මට අතක් කුසල නැහැ. වැරදි කරලා හරි මග තනියම හොයාගන්න කියලා තමයි කියලා තියෙන්නේ. වැරදුණු තැන් තිබ්බා. නමුත් මට මගේ ගමන යන්න ඉඩ දීලා තියෙනවා.